දවසක් ක හැමෝටම ෆිස්විික්ක් එකයි රෝෂකලංක ඉතිං අද බිසෝඩ්ක මංवाලට කියල දෙන්න හදන්නේ ආජේදේ භාවිතා කරන අऔෂධවර්ග පැලෑටිවර්ග ශාකවල කොටස් භාවිතාගල කෝමද මාලුන්ගේ රෝගවලට ප්‍රතිකාර කරන්න ක කියල ති මං හිතන වාලට මේ වීඩ එක ගොඩක් ඉන්ට්‍රස්්ව ඉතිං තව දෙයක් මං මේ වෙලායි මතක් කරන්න කැමති මොකදද මම කලින්ෆි ලට පස්ට එකක් දාලා තිබ මගේ තු කමිට එකේ ඒවගේම මගේ පේස්බුක් පේ් එක කිවව එක කරනවා ඒක ටලක ප්‍රශනීදිි පත් කරන්න කෙ ඉතින් ගොඩක්යි ප්‍රශ්හල තිබා ගොඩක් ප්‍රශ්න බ ප්‍ර් එක විශසක් විතර තිබ්බා ඉතින් මමයකින් ප්‍රශ්නහතර ස්පහක් වගේ තෝරගෙන ඇත්තරම ඒ වීඩිය එක දාන්න වීඩ එක හදනගමං ඉන්නකොට කෝමරි මගේ ඇතින් ප්‍රශ්නටික නැතිව වුණා එකැන ස්කීන්ට් ස්කීන් ශෝ්ටි එක මගේ අති නැතිවුණා ඩිලිට් වනාා ඉතිං මට හින්ද එක කරගන්න විදි ඇතිබේත්නය මොකද මම තාව ප්‍රශ්න කට්ටය දාානීද මම YouTube එකේ තිබ පෝස්ට ඔක්කම පේස්බුක එක ති පෝස්්ට එකත්මන් ඩිලිට කර මකද ඒ ීඩ එක කර කරන අතුරතුරේ ඉති ප්‍රශ්නැහුව වැඩක් නැතිහින්ද ති මට හින්ද මට අපපහුේ ප්‍රශ්නවල ස්කින්ෂෝට්ටවත් මකුත් මෙමරි තියාගන්න බැරිවුණා ඉතිං ඒ හිතුන්දම මට බැත්තරව මේ කිව්වෙන එක කරගන්න බැරිවුුණේ මං බැලුවා අරිකව කරගන්න චිකව කරගන්න විදිධක්ති බෙත්නරිව සෝවල්ට තහුනෑ ඒ පෝල්ඩර එක ඉතිං මං ඒහින්ද හිතුවා යාගට Online නෙවිල්ල යාලගේ ප්‍රශ්නවලල්ට උත්තරදෙනවා කියල දවසක මට හරියටම දැම් තාමන කියන්න බෑ කවද කහමද වෙන්න කියලා ති මං ප්‍රීදවසක ්‍රී වෙලාවක වලට කලිින් දන්නවන්නම් මං මේ දවස මේ වෙලාටඔන් Onlineන් දෙනවාගේලා ඉතිං හයාලය වෙලාට ඇල්ල වායාලගේ ප්‍රශ් ඉදිරිපත් කරන්න මං මට පුළුවන් ඉදිර මංගේ ප්‍රශ්නෝල්ට උත්තරදේ නයිතිං ඒකත් මතක් කරන ගමං අදයමු අපේ එපිසෝඩ්ඩකට. වාල දන්නවා දැනටමත් දන්නවා අපි ආයුෝයේදේ භාවිතා කරන්න අවෂදවලටට මොනවද පාවිච්චි කරන්න කලා ගොඩක්වෙලාවට අයෝ ආයුයේද පවිච්ච කරන්න අපේස්වාභාවික පරිසරින් හවාගන්න පුළුවන් පැළ ඇතිවර්ග ශාකවර්ග ගෙඩිවර්ග මල්වර්ග සාකකොට සොයෝගේ දවර්තමා අපි ආයුවේදේ පවිච්චි කරන්න ඉතිං මේ මාලන්ගත් රෝග වලට මේ ස තෝරාගන්නා ලද සමහරක් ආයුවේ දයේ වටිනාකමත්තියන ශාක කොටස් භාවිතා කරන්න පුළුවන්. ඉතිං වැඩිය කතා කරන්න නැතුව මාර්තුකවට අවුත්තේම ඉස්සල්ලම් මම වාලට කියන්න කැපති මම මේ දේවල් කියන්නේ මගේ එක්ස්පිරියන්සකනිසා මම සොයාගත්ත දේවල් වලින් ඉතින් ොක් ලාලට සහරට වායාලට ේදේවල් හරිියන් ඇැතිවෙන්න ොුවන් යාලට ේදේවල් කරනියාවල ක්‍රියාපටිපාටේ සමහට වෙනස්කම් සිදු කරන්නවෙයි වාගේ වාල අගන්න මාලුතෙක් නැස්තං වායාලගේ පරිසරෙත්ෙක ඒදේවල්වෙල එක වලට වෙනස්වේ. නමුත් මම කියනවා කියන්නේ. අපි මොවත්ට මොවද පවිච්ි කරන්න පුල ොවිදියටද කියනක තවා මංඟදවාලට මෙතනක් කියන්න. ඉතිං මේක ගැන කතාකොරොත් මේ අවෂද. ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ මාලුවගේ ප්‍රතිිසක්ති කරන පද්ධතිය බැඩිදවුණු කරන්න. නැත්තම් අපි කියමුක අපි මාලුවට මොගක්කාරි බැක්ටීරිියයා සාධනයක් වෙෙලා තියෙනවා ඒ බැක්ටීරියාව මරන්න මේ අවස්සධ පාවිච්චි කරන්න එක වැරදි. එහෙම හිතල පාවිච්චි කරන්න දෙපා අපි මේ ආල්වේද ආයුවේ දිය ගුණ තියන අවසධ පාවිච්චි කරන්නේ මාලුවගේ පරිසත්තිය කරන්න පද්ධතිී වැඩිදවුණු කරලා මාළුව විසින් අ මාලුවට ආසාධන වෙලා තියෙන රෝගකායක ඇත්ත එක සටන් කරලා ජයග්‍රහණය කරන්න සලස්වන එක එකන්නේ මාලුවට මමුද හනැගත්වොත් මාළලුවට බැක්ටිිය සාධන එක්න වෙලා තිෙන්නේෙ ඒ බැක්ටරිය විනාශ කරන්න පුළුවන් ඇන්ටිබොඩිස් මාලුවගේ ශරීරයම හදල මාළුව විසින්ම ඒ බැක්ටිරියාව විනාශ කරලා දාන්න පුළුවන් විදිහ ක්‍රමයයක්ත්තමාම මේ ආයුවේද අවෂධ වලින් අපිට කරගන්න පුළුවන් වෙන්නේ සමහරක් අවසදධ තියෙනවාත් යම්තතාක් දුරට බැක්ටීලිය සහ අනෙකුත් දිලීරවර්ග ප්‍රටසුවන් වර්ග විනාශ කර දැමීමේ හැකියාවන්. ඒකති ඒක ගොඩක් නෑ ඒ තියෙන්නේ ඉතාමත්ම අල්ප මාත්‍රයෙන් ඉතින් ඒහින්ද ඒ අපිට භාවිතා කරන්න බෑ රෝගවලට පිළියමක් විදිහයට. ඉතින් මේක සීRCීයක්ක් සාර්ථක වෙනවා කිය එක මට කියන්න බෑ. නමුත් මේ ක සප්ලිමට ැක් විදිහට මාලුන්ට දුන්නොතේගන්න කාලග කාලයට එකන් මාසකර සරයක් සතියකට සැරයක් ඒගේ කාලෙන් කාලට මේ වගේ අෞෂ දෙයක් කෑමත්ත එක්ක මිශ්‍ර කරලා දුන්නොත් එහෙම වාලට පුුවන් මාළුවගේ පෙස්සක්ති කරන පද්ධතිය දියුණු කරලා උත්තේජනය කරලා රෝගවලින් වැලැක්වී සිටීමට එතෝට මේ අවෂධ භාවිතා කරන්න පුළන් ගොඩක්කිලාට රෝගවලිින් වැලැක්වී සිටීමට විශෂ නමුත් රෝග හැදිල ඉන්න මාලුන්ටත් පාවිච්චි කරලා ඒ මාලුන්ගේ රෝගය රිකව වෙන වේගය වැඩි කරගන්න පුළුවන් ඉතිං මේදේවල් තමා මේ අවුෂසධ භාවිතාාව කරල කරගන්න පුළුවන් විශේෂම දේවල් ඒ ම මුලිම මේ දේවල්කිීවේ වාල ඒදේවල්ටක හිතේදයාගන්න නැත්තන් සහරය හැම ලෙඩේටම මේක දාලා සනිපව කියල බලාගෙනින් දී එහෙම දෙයක් වෙන්න නෑ මේ කරන්න මාලෝග ප්‍රතිසක්ති කරන්න පදධතිය උත්තජන කිරීම ඇ අපි කියනවා ඉමනොස් ටිමියලන් රීමක් තම සිද්ධ කරන්නේ මේ අවෂද මගින් නමුත් මේ අෂදවට යම්තාක් දුරට හැකිියවතියනවා දිලීර වර්ග බැෙක්ටරිය වර්ගගේ විනාශය කර දැමීමේ හැකිියව යම්තක් දුට තියෙන ඒක මාල්ුවගේ රෝග සුවකිරීමට තරම් ශක්තිමත් දෙයක් නෙමේ තිං ඒක මතක් කර ගවන් අපියන් ඉස්සලාම අපිට මොනවද පවිචි කරන්න පුළුවන් ආයුේද අවසදිය කියර අවසද කියලා බලාග ඉතිංස් පලවිෙනදේතමා ලෝක බහලොම් පාවිච්ච කරන ලංකායි හලොම්ම පාච්චි කරන අවසදේ කොට්ටම්බ කොල ඉති ම මේක ගැනනම් වැඩීදුර කතා කරන්නේ යන්න නෑ මමොකද මේ කොට්ටම්පු කොල ගැන වෙනම වීඩ එක හදලා මගේ අදං අපපලෝට් කරලා තියෙනවා ඉතිං වායාලට පුළුව මගේ පලලිස්ට එකමන් පේලිස්් හදර තියෙනවාද. වායාට පුළුවන් මගේ පලේලිස්් බැලොත්යේම. න් ටමට ක කියෙන් ප ලිස්් එකේ ඇති කොටම්බ කොල ගැන සම්පර්ණම විස්තරය ති වීඩුව එකක් හලඒක ගිහිල බලන්න බැලුවට පස යාලට කොට්ටම්බ කොලේ ගැන සම්පූර්ණ විස්තරයක්ක් හම්බේ ඉති මං මෙතන කොට්ටම්බ කොේ ැන අද වැඩි දුර කතාහ කරන්නේ යන්න නෑ හින්න මොකොදඩ සම්පර්න විඩියම හදලතින් හිද. ඉතිං දෙවනි අවෂදකන කතකොත් මේක තම දෙෙවනට ලෝක බහුලෝම් පාවිච්ච කන අෞෂදය ගාික් නැත්තම් සුදුලුවන් මේ සුදුලුවනුවල තියෙනවා යම්තක්දුරට ඇිමයිෝබියල් ඇන්ටිෆාංගල් කියන ඇබිලිටස් ඉතිං මේ මාලුවක රෝගයක් සුව කරන්න තරන්නම් පවෆුල් නැහැ. නමුත් මේ තව දේවල්ටිකත් තියෙනවා ඒ තමයි සුදුලූුණු වල තියනවා ඉමියෝ ස්ටිමල් කම්පවන්ස් එක පිරිසක්ති කරන්න උත්තේජනය කිරීම ගුණාග තියනවා ඒ වගේමඇපටයිටස් ටිමියලට කරීමේ හැකියවත් තියෙන එකන කෑමරචයේ වැඩිවීම වැඩිකිරීම ගුණාගයක් මේ සුදුලූුණුවල තියෙනවඉතින් ඒහින්ද සුදුලුවුණු සාමාන්‍යය සතිකර සැරයක් හෝ මාසකර සැරයක් වාලගේ මාලුන්ගේ කෑමත් එක් මිෂ්ට කල දෙනවන ඒකෙන් වාලට මාලුවව හොඳ නීරෝගිමත්ම තියගන්න හැකියවත් යන නමුත් මේ දේවල් එක දිගට කරන්න එපා දවසගානය දෙන්නේ අන් එපා වැඩිපුර දෙන්නේ අන් එපා එහෙම දුන්නොත් එහෙම සමහයට මාලු මැරෙන්න්න පවා ඉඩතියවා මොකද ඕනම දෙයක් ඕනොටඩ ඕනෙ නෑ කියලා කියනවානේ ඉතින් මේක මන්නං හිතන්නෑ මාලුන්ට මේ දේව දුන්නා කියලා සයිඩි පෙක්ෂවා කියලා නමුත් සමහර මාලුන්ගේ මේ මොකද මේක සාාකමය කොටස්සින්ද සමහර මාලුන්ට හැකියාවක් නෑ මේ සාකමය දේවල් ජීරණය කිරීමට නැත්තං අප ඒකට කියනවා බයෝ ඇවයිල බිලිටිය එක කියලා. ඉතිං මේක සමහර මාලුන්ට න ඉති ගොඩක් වෙලාවට මාස භක්ෂක මාලුන්ට. ඉතිං මේ මාශ භක්ෂක මාලුන්ට මේ දේවල් දෙන මං එච්චර රැකමන්ඩ් කරන්න ෑ ගොඩක් නමුත් සමාරමාලුන්ටහම ප්‍රශ්නයක් නොවු අවස්ථා තියෙනවා නමුත් මං රැකමන්ඩ් කරන්න ඔයාලට මාස භක්ෂක මාලුන්ට මේ දේවල් දෙන්න කියලා. නමුත් සර්ක්ෂ ශාකභක්ෂක මාලුන්ට ඇමේ දේවල් දුන්න කියලා ප්‍රශ්නයක් වෙන්න නමුත් වැඩිපුර දාන්න්‍ය එපා මොකද මේ වගේ අඩංගුවෙන කම්පෞන්ස් ඕනට වැඩි මාල්ගේ ශීරගතුුණොත් ඒකෙන් මාල්ලුවට හානයක් වෙන්න ඉඩ තියෙන. නමුත් මේවා පරීක්ෂණත්මකව තාම තහවුරු කරලා උප්පු කරලා නෑ ඉතිං දැනට ඕෂන් වනිසිටිය එකේ නැත්තන් සාගර විශ්ව විද්‍යාල ස්ටඩෙන්න්ස්ලවාගයක් මේ ගැන පරීක්ෂණ කරනවා ඉති මට ගොඩක් සතුටයි. එයාලට මං දන්න දේවල්ලින් උදවකරී උදව කරන්න පුළුව වෙච්ේක ගැන ඉති මංගේයා අලට සුබු පපතවා යාලගේ වැඩගටයුතු හොඳින් කරගැෙන හොඳ ප්‍රතිඵාලයක් දෙන්න ලැබෙන්න්න කියලා ඒක මංහිතන සමස්ත සී ලංකික මාළු පදන ගොඩක් අයට ඒ හොඳවෙේ ඉතින් මං පුළුවන්තරන් මගේ දැනුවෙන් යාලට උදව කරනවා. ඒ වගේ තමයි ගාලික් නැතැ මේ සුදුලුවනු ලබාදීමේදී යාලට පුළුවන් සුදුලුවනු කොටල නැත්තම් බ්ලේන්් කරල එක ඉස්ම මාලු කෑම එකත් එක් මිශ්්‍ර කරල මාලුන්ට ලබා දෙන්න ඒ අඩෝසේජ්ජයක කීවත් එෙම සාමාන්‍යෙන් මනම් පාවිච්ච කරන්නේ මා කෑම කිලෝ එකකට ග්‍රෑම් දහයක් සුදදුලු ග්‍රෑම් දහයත්ම පවිච්ච කරන මාලු කෑම කිලෝ එකකට ඉතිං වාලට පුළුවන් ඒ ෝ සේජකට පාවිච්ච කරන්න ඉට චුට්ටක් වැඩි වුණා අඩුනා කියල හෙම ප්‍රශ්නයක් වෙන්න නෑ. ඉතිං සාමාන්‍යයෙන් ඒවිදි යුෂ භාවිතා කරන්න පුළුවන් නැත්තං හොඳට කොටල බ්ලෙන්න්් කරල කුඩා කෑලිව කෑලිෑලි තියෙන චටිවට පොඩි පාටිකල් සවලට තියෙ ඉදිට කුඩු කරලා බ්ලෙන්න් කරල ඒ මාලු කෑමත්තික මිශ් කරල මාලුන්ට කෑමට දෙන්න පුළුවන්. මේ විදේ තමමා ගලි නැත සදුලුවුණු ාවිතා කිරීමේදී සැලකිලිමත් වයුතු දේවල ඉති අපට පුළුවන් හෙදරවාල දන්න සුදුලුවු මොනවාගේ දේවල්වට පාච්චි කරන්න පුුවන් කියලා හරි අපියේ ඊළග බෙහත මොකක්ද කියලා බලන්න හරි අපේ ළඟ බෙහත තමයි ජිජ නැත්තම් ඉංගුරු කියලා කිය ඉංගුරුත් අපිට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක්වෙලාට යුසය මමනන් ඉංගුරු ඩිරක්් බ්ලන් කල දෙන එච්චරම රකමන්් කරන්න එනෑ නමුත් මේ ඉංගුරු බලහොන්දට බ්ලන්ඩ කරල රෙදිි කෑල්ලකට දාලා එක හොඳට මිරිකපුහම අර යුෂය විතරක් ෆිල්ට වෙලා එනවා ඒ ඉංගුරු යුෂෂ අපිට මාලුවගේ කෑමත්තික මිශට කරලා දෙන්න පුළුවන් මේ ඉංගුරු වලත් තියෙනවා මාලුවාගේ අමනෝ ටිමලට් කරන බිලිටෙන් නත්තංම් පිසක්තිී කරන්න පද්ති ත්තේජනය කරන්න පුළුවන් හැකියාවක් මේ ඉ ඉගුරු විශෂලට තියනයිඉති ඉංගරු විශෂ භාවිතාගල වාලට පුළුවන් මාලුුවගේ අපිස්සක්ති කන්න පද්ධතිය වැඩිදිියුණු කරගන්න මොන හරි යාලගේ මාලුවට රෝගයක් හැදිල තිය අවස්ථාවක්. ඉතිං මේ වගේ වෙලාවට හැබැයි මාලුවට කෑම කෑම ගැනීම හැකිියක් තියන ෝ නිතින් සමා මාලු ෙඩවුණා. මකනගේ අතරගන ේව ගේවෙ ටි ට ේරන මේ පාච්ච කරන්න බැගල තින් ගේවෙලාලට කල්පන ගරිවෙන් න ැක්කි වලටම න් ප යෂ. මොකද ය ගාලික්ක එහම ගොඩක්වෙලාවට ටැන්කෝලට දාන ඉතින් ය රගෙන ෙළම ටැන්කිවට දාන ගඩක්වෙෙලවට එක කරන්න මැරයින් ිස්ලට මමුහදමාලුන්ගේ වයිටස්පොඩ් ස්ට එකක ි එකකට ගොඩක් වෙලාවට මේ සුදුලුණු යුක්ෂ භාවිතා කරනොන් සනිප කරගන්න මොකදකෑ මයි්‍රබියල්බිලිටගත්තේ නහිද යම්තක්දුරටඒක ඉතිං එහම කරාට පස්සේ වෙන්නේ ඉක්වනින්ම අර වතුර සෞදත් වෙලා ඒකෙන් තවත් අහිතක බලපෑමක් කෙන්න්නෙට තිෙන මාලුට එහිද මේ යුෂ කවදවත් ඩරෙක් ෑන්කර දාන්ට පක් කහෑමත් එක් මල්වට ිීඩ ක්කි දර දෙන්න ල ඉතින් දැන් කතාග ඉංගුරු ගෑන ඉංගුරුත් මංකේ වාලාලට ප්‍රරිසක්තිය කරන පද්ති වැඩදිියුණු කරන්න හොඳ අෞෂදයක් කියල ඉතින් ඉංගුරු භාවිතා කරනකොට සාමාන්‍යෙන් මං භාවිතා කරන්නේ මහලුකෑම කිලෝ එකකට සුදුරු වුණුවල වගේම ග්‍රෑම් දහයක් කරගෙන ඒ ගෑම් දහය කොටලා ඒක විෂ තමයි භාවිතාය කරන්නේ කෑම கிලෝ එකටති යාලට පුුවන් තර්මක් දුරට අඩ වැඩි වශෙන් ඒ පාවිච්ච කරන්න හම ප්‍රශ්නයක් වෙන නැ නමුත් කල්පනාකාரியන්න வாளலங்க மால මාலු මොනවාදේ මலුන්ට මේක පොස්සිටවේ ද නෙගටවෙේ කියන්නේ वाලාල පොඩ්ඩක් කල්පනාකාරயோ මේදේවල් කරන්න මම කියන පමණින් හැම දෙයක්ම කරන්නේන්න පා ලා ොඩ්ඩ ොඩ්ඩක්ත් හදා බලලලට පේනවනම් පොසිටව් පැත්තක් එකන්නේ හොඳ පීඩ බ එකක් வாලාට பேේනවානම් වාලා ඒ කටිනි් කරගෙන යන්න එක පාරම සම්පූර්ණ මල ඉන්න මාළුන්ටවත් එහම පාවිච්ච කරන්නේ අන්න එපා මේ දේවල් මොකද මේ දේව තාම පරීක්ෂණාත්මකව නිවැරදි වශයෙන් දත්ත කොහෙවත් සඳහම් වෙලා නැහැ ඉතින් එහින්ද පරිස්සම මේ දේවල් කරනකොට වාලා කරන්න වග බලාගන්න හරි අපියග අපේ ඊළඟ බෙහෙත මොකදදි කියලා බලන්න හරි අප ඊළඟ බෙහෙ තමයි ඇලෝ නැත්තං අපි කියන කෝමාරිකා ඔයාල සමයට දන්න ඇති ඉති කෝමරිකා දන්න තිය අඩුුවනේ ඉතිං කෝමාරිකා කියන ශාකය ශාකයේ හල දැකල ඇති නිකං බිත්තර සුදු මදයගේ සෙබල සහිත මදයක් තියෙනවා ඒ කොලේ මැද්දෙ අන්නේ මදේ තම පාවිච්චි කරන්නේ අපි මාලුවන්ගේ ආහාරත් සමඟ දෙන්න මමනම් මේ පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට බයින්ඩිින් ඒජෙන්ටඇක්වදියට කෝමාරිකා කියන එක නමුත් මේ කෝමාරිකා ඇත්තරම මාලුන්ට ඉතාමත්ම හොඳ අවෂ දෙයක් මේ ඉතා ඉහල ඉමන ස්ටිමූලන්ට එබිලිට එකක් තියනවා මාලුවක ප්‍රස්සක්ති කරන පද්ධතිය ඉතාමත්ම හොඳින් ියුණු කිරීම හැකියාවක් තියෙනවා ඇලෝවරවලට නැත්තං කෝමාරිකාවලට ඉතිං ඕලට පුළුවන් කෝමාරිකා පාවිච්චි කරන්න මනන් සාමානය ග්‍රෑම් හලොක්කිතර පාවිච්ච කරන මාලු කෑම කිල එකකට මුොකල මේක තියෙනටක් සේවල ගැතියක් වගේ ඉතින් මං ගොඩක් කලාට පාච්ච කරන එක බයින්් කරන ඇත මාලුකෑම එකට බයින් කල තියාගන්න පුළුවන් විදිදයක් විදිර ගොඩක්කාය පාච්ච කරන්න බයින්ඩ ලට MC වගේ දේවල් නැත්තං අපි සMC කියන්නේ ආකාපුුක්සි මැතිල් සෙලිවලෝස් කියන එක ඉතිං සMC නැත්තං ගොඩක් කලාවට මේ ඇලෝවරා නැත්තං කෝමාරික මදේ හොඳට බ්ලින් කරලා ඒ වලට තේරන් දෙෙල්ල එකක් වගේ නැත්තින්නේ ඉතින් මේකින් හොඳට කෑම එක අනලා අපට මාලුන්ට දෙන්න පුළා මේ ගොඩක් කලට ෆාම්සොට නැත්තං කෑමහ තනන් මේ වගේ ගොඩාක් දාලා මේව කරන්න බෑ සාමාන්‍ය කෑමයිටේ කෝට්ටන විදියටට දෙන්න පුළුවන් දිී සහර වෙලාට මේවා කෝට් කරට පස්සෙක් මේද වගේ දේවල් මාළු කෑම කණක රිජෙට් කරනක දයාලගේ රස ටේස් පඩවල්ට මේක එක්මට දෑනවා මේක මේ මං වෙන දගපු කෑමය කනේ මේක මට රහ මේක එකන සමහර මාලු ඒ රස්සට කැ තින ඇතව රිජෙට් කරන කෑම කන කඩු කරන වගේ දේව තින තිමන්වල කියයෝගේ ඔයාල ඒක්ස්පිරියන් එක ගන්න ඕන යාලාල දේවල් බලලාවාල මාලුන්ට ගැන පෙන විදිට මේ දේවල් පාච්ච කරන්න කෙනෙක ම අපව පාරක් කියන. හරි අපි ඇලොවර ගැන කතාගරන කෝ මාරිකා ගැන කතාගර පියන් ඊළඟට අපිට අපි අපිට මොනවාද දෙන්න පුළුවන් මාලුන්ට කියල බලයි හරි ඊළඟට අපේ ලිස්ටගේ තියෙන්නේ හිම් බෝවිටිය හිම් බෝවටිය අපිට පාච්ච කරන්න පුළුවන් කොල ඇතින් මේ කනම් හගක් තැන්වල හොයා ගන්න අමාරුයි සමාර පැතිවල ඔය අපිට පුළුවන් ඔය රත්න පුරුව හෝරණ ඔය පැතිවල කුතර පැත්තේ ඒ පැතිවල්න හිම්භෝවිටේ ශකය බහුලව තියෙන නමුත් අපි පැතිවලන ඇත්තට මේ මම ඉන්න මගේ ගෙවල් පැතිවලනං හිම්බෝවිට ශකගේ හයාගන්න මාරු. ඉතින් හිම්බෝවිටියය ශාකයේ කොල අපි පුළුව බලන් කරලා මාළු කෑමකත්ෙක් ිත්‍ර කල නැතම් බ්ලෙන්න් කරලේ ෂයාගෙන මිශ්‍රර කරන්න පුළලන් නැත්තන් ඒ කොල කුඩා කොඩා කොටස්සොල්ට ැඩිච්චි කොපවා මිශ්‍ර කල්ලක් දෙන්න පුළුව හොඳට බ්ලෙන්ඩ් කරල මලුන්ට. ඉතිං හිම්බෝවිටය ශාකයේ තියෙනවා අරමම කීව. මාලුන්ගේ ඉමිනිටියක නැත්තම් ප්‍රරිසක්ති කරන පද්ධතිය උත්තේජනය කිරීමේ හැකිාව මේක ගොඩක් වෙලාට ඔය බැක්ටරිිය ආසාධන වගේ එන්න පටන්ග අත්හම නැත්තම් ඒ වගේ ආසාධන එන්න මුල්ම කාලේ හන් බෝවිටිය කෑමත් සමක මිශ්‍ර කල දෙන්න පුළුවන් ඇත්තරම එක ගොඩක් පොසිටිව් ඉතිං මම සාමාන්‍යෙන් පාච්ච කරන හහින්ම් බෝවිටිය මාල්ලු කෑම කිලෝේ එකට හිම් ෝවිටිය ග්‍රෑම් විස්සත් විසිිපහක් වගේ අතර ප්‍රමාණයක් පාවිච්ි කරනවා යුෂ සහ කුඩා අඹරගත්ත කොල සහ යුෂ දෙකම මම පාවිච්චි කරනවා මාලුන්ගේ කෑම අස් සමඟ. ඉතිං හිම්බෝවිටියල දැන නතියයට මම පොටෝස්ම ස්කරීන් එක දානවා ඉතිං දැකන නැතියි බලන්න ඒ වගේ සාග තියනනන් ගමේ අයගෙන් අහලා. ොකද වැඩිහිට අයි ගොඩක් දන්නවා මේ ශාක සම්බන්ධය ඉති වැඩිටයගෙන හලා තියෙන තැම්බලලා ඒක හරිට හඳුණනගෙන දෙන්න නැත්තං යාල වෙන වෙන කොල ොයාගෙනඒ වගේ ජාති සමහරකොල වෙන කොල තියන්න පුල ඒවා විසවන්න පුළුවන් මාලන්ට තියෙහිද කල්පනකාරී වන්න මේදේවල් කරනකොට. ඉති සැරිින් සැරේ මේේදේවල් කියන්නේ මොකොද ගොඩා අය උඩින් පල්ලෙන් අල්ලගෙන තමයි හැම දෙයක්ම කරන්න එතකොට වරදිනවා ඒ බැරදුනාට පස්සේ සමහරරියටට මට බලම් කරන්න දිෙන තැතම් මටබන රැකා තමයි මේ කීවේ මගේ මල්ටක මැරුණු මෙහෙමකිල හින්ද පරිස්සං වෙන්න වැරදිට කොරොත් වැරදි ප්‍රතිඵල තමා අහිතකර ප්‍රතිඵල තමායි එන්නේ එහහිද හරියට හොයල බලලා මං මේ කියන දෙවල් තේරුම් අරගෙන මේ දෙවල් කරන්න උත්සහ කරන්න හරි අපන් අපේ ඊළඟ බෙහෙත මොකල් දෙකලා බලන්න. හරි ලිස්ට එක ඊළඟට තියෙන්නේ ස්පිරු ලිනා මංවාලට මගේ අර බේවිි පිස්් පීඩ් එක ගැන කියද්දි ඒස්පිරල්ලනා ගැන එක ම පොඩ්ඩක් කතා කරවාලා ඒ විඩියෝක බැලුවනතන් මගේ වීඩිය ලිට එකක තිෙනවා ෆිස් ෆීඩ් කියන පේලස්ටක ගිහල බැලෝොත්තේම පුඩ මවලු පැටවුන් දෙන්න පුලුවන් ආර සම්බන්ධය මම කලින් වීඩෝ එකක් කරා. ඉති ඒ වීඩ එක මම ස්පිරුල්ලනා ගැන ටික් කතා කර ඉතින් ඒ ෙත් ම යාට කියවේ එක සපලිමටක් දිර දෙන්න පුළුවන් කියලා ස්පිරුල්ලනා කියන එක තිම ස්පිරලුණන කියනක ඇල්ග එකක් නැතාපි ඇගේකවට මේ සයින ෙක්ටේක නැත න හරි ඇල්ග කියල න නැත්තන් රුගී නල්ගලක ඔයගේ නම් බොඩගින් කත කරන ඉස්පිර ගැන කතා කරොත්තහ ඉතින් මේ ඉස්පිරලුුණා කිය එකත් අපිට මාල්ු කෑමෙක මිශ්‍ර කල සප්ලිමටයක් විදිහට දෙන්න පුළුවන්න්න මුත් මේක අපිට ස්වාාග පරිසයන්න හවාගන්න බැහ මේක වෙනම පොසිසින්ක ප්‍රස එකක තියවාම ඇල්ගේක හදනන්න ඉති ඒ විෙර හදාගත් හැගගේ අපිට විලඳ පොලින් ගන්න පුළුව ටින් වශයෙන් පෙති වශයෙන් ඒවාගේවශයෙන් ලබා ගන්න පුලුවන් ති මේ මිනිසුත් ප්‍රයෝජනයට ගන්න දෙයක් ඉතිං මේක ගැන කතාකරොත් එහෙම මේ ස්පිරල්ලුන අපට සපලිමටැක් විදි මාලුන්ගේ ශක්තික කන පද්තිය හොඳින් උත්තේජනය කරන්න මාලුන්ගේ කලායක වැඩි කර ගන්න පාච්චි කරන්න පුුව ඉතිං කල හන්සිකක් දට මලුට කිසිම යි ෙක්ටර්රනය හිද. ඉතින් ස්රන භාවිතගර මද සාමාන්‍ය මාලු කෑම කිලෝය එකට මනන් භවිතකහන්නේ ග්‍රෑම් පහක වගේ ප්‍රමාණ ඇත්තමයි මාලු කෑම කීලෝ එකට පාවිච්ගන ඉති මේටන්න සාමාන රපය පද පන්සියක්ක් වගේ වෙනවා ග්‍රම් පන්සිය ඉති අධක මල අධියිකොඩක්ය හින්ද මංන්. वा කැෑම තිනම් පාවිච්ච ගනන්න පුලන් මලදී අරගෙන ගොඩක්ලා තයිලන් ලන පොඩක්් මා ලංකාව තිය ලංකාවවෙත් නි්පාදනය කරනවා කුඩා පරිමාණ වලි ඉතින් ස්තුරලන්ගම වැඩි කතරන්න නෑ මොකදමන් කලින් වඩිය තිස්පිරුන කරදාර ප හිද හරි අපයං ඊළඟට අපේ ලිස් එක මොකද තිනෙන බෙත කියද බලන්න. හරි අපේ ලිස්ටේ ල්කට තින බෙත් තමයි බෙත් නෙල්ලි ඉතින් ල ොඩක් න්නවා බෙත්නෙල්ලි සමර කාල ඇතිඉ සමරය ඉතින් ගොඩක් නාගරික පැතිවලින්න්න ඇතම කාල නැත්තේ ඉතිං අපිනම් පොඩි ගාලේ බෙත් නෙල්ලි හුන්දර කාලා තියනවා ඉතින් මේ බෙත් ෙල්ලි ගැන කතා ොරොත් බෙත් නෙල්ලි ල තියෙනවා පිරිසක්ති කරන පද්ධති උත්තේජනයකිරීම විශේෂ හැකයාව ඉතිං අපිට පුළුව මේ බෙත් නෙලි පාවිච්චි කරන්න සාමාන්‍යෙන් බෙත්නෙල්ලි ග්‍රෑම් ිස්සක් වගේ අරගෙන ඒ ඒ කොටල ඒක යෂ පාවිච්චි කරන්න පුළුවන් අපිට මාලු කෑමත් සමල මේක යුෂ පමණක් පාවිච්චි කරන්න මොකද මේක විශාල පයිබ කන්ටේ එකත් තියෙනවා මේ බෙහිත් එල්ලිවෙල ඉතින් ඒහින්ද අපිට ඒ දුන්නොත්තෙඒ මල්වට ජීරණය කරගන්නේ මේ අප පහස්තා එන්න පුළුවන් සමයට මේක මලබද්දය වගේකට එන්න පුළුවන් මොකද පුෂ්කරගන්න බැරි වෙනවා සමහරවෙලාවට මාලුන්ට මොකද මේ ඉතාමත්ම ගන්න අධික සෙලියවල ප්‍රමාණ තියන කෙදී තියෙන්න්නේ ක ජීරණය කරගන්න සමර මාලවන්ට හැකියවක් නැතිව නැතිේ හින්ද විශේෂ මේ වගේ දෙ භාවිතා කරන්නකොට කොටලා යුෂ පමණක් භාවිත කරන්න කරම් මනන් කියන්නේ ොකද මන පාවිච්චි කන ගොඩක්ලවට යුෂ විතරයි සාමන්‍යුඩා අඹරල මාලුකෑම එක මික්ෂ්‍ර කරල දෙන්න යන්න නෑ මොකද දරවගේ ප්‍රශ්න එනෙහින්ද ඉතින් ෙලි ගැනත් චරතින් ලොකෝට කියන් විස්ත්‍රමකුත් නෑ ඉතින් වාලට පුළුවන් බෙහිෙත් එල්ලි ගෙඩිවල යුෂ භාවිතා කරලා මාලු කෑම එක ක්‍රදාාලා මාලුවන්ට ලබාදන ඔන්ගේ ප්‍රශක්ති කන්න දවුණු ගරගන්න හැබැයි තවදයක් මතක් කරන කැමැති මේ ඔක්කෝමකට අරගෙන එකට මිස්්‍ර කරල දාලා කන්න දෙන්නේ එපා මාලන්ට මොකද ඒට පස්සේ මාලුවන්ට හැදන ලෙඩක්වායාගන්නත් බැරිවේ මොකද මේ වගේ එක එක කෙමිකල්ස් කම්පවන්ස් මිනරල් ඔය වගේ දෙවල් වලින් තමයි මේ මාලුන්ගේ ප්‍රසක්ති කරන පද් දවුණන ඉති මේවා තියෙන අල්ප වශයෙන් විශේෂයම අපි උදහනයටකතු කොප තම්බ ඉතින් තබ මාලුන්ගේ පසක්ති කරන පද්ී තියට ඉතාම වැදගත්වන දෙයක් නමුත් අපි ඒක ඔපිට පුළුවන්න තම්බ වතුනට වන්නම් මිස කරන්න තින් අපිනැතත් තබ වෙන මාළු කෑමිකත්දයෙන්කට හැබැ එහෙමදුන් නොත්තෙම වෙන්නේ අපිට මාළුවයි සාමාන්‍යෙන් පැයක් යන්න කලින් මැරෙනවා දකින්න පුළුව ඒහින්ද අර මේ වගේ දේවල් ඉතාමත්ම අල්ප වශයෙන් තමා මේ ශාකවල මේ තියෙන්නේ ඉතිං අපිට එඩෝ ඒ දෝසේද්ජක ගැන අපි සැරකිලිමත්වයන්න ඕන අපම් කොච්චරක් දෙනවද කියනෙක් ඉතිං ඕයාල ඔක්කොම එකට දාළ දුන්නත් එහෙ මේ වගේ අරසාන්ද්‍රන අධික වශයෙන්ති බිල මාලුන්ට අයිතකර න්න පුළුවන් ඉතිං සාමාන්‍යෙන් කොප කොප තියෙන් ඕොන සීරෝදි කොප වැඩියුණොත්තේම ඒකෙන් ලොකු ප්‍රශ්නවා ඉතින් නමුත් මාලුවගේ ශරීරයට කොප අවශ්‍යයි ප්‍රස්සක්ති කරන පද්ධතිය දියුණු කරගන්න නමුත් කොප වැඩියවුණොත් පෙසක්ති කරන පද්ධතිය ඉතාමත්ම ඉක්මනින් බිඳ වැටනවා ඉතින් මේ වගේ එකම සංගටක ප්‍රමාණයනුව මල්ුවට බලපානාකාරය වෙනස් වන ඉති හින්ද කල්පනාකාරී වන්න මේ දේවල් කරනකොට වැරදි දේවල් කරණ ගවතය වැරදි ප්‍රසිිපලතම වායාලට හම්බෙන්නේ සාමානය මේ දේවල් කියන්නත් කැමැති නැත්තේ අවසුද සම්බන්ධයෙන් මේවා කියවුවට පස්ස මේක ගොඩක් සමාජගත වෙන්න බලවා සමාජ ගත ව නාම මේයාල කරන්න දේවල් වලින් මේ සම්පූර්ණයෙන්ම කඩා වැට්නෝ තියෙන දේවල්. ඉතිං ඊට පස්සය ඒක පාවිච්ි ක මනුසෙක්ව පාවිච්චි කරන්න වෙන්න. ඉතිං මේ දේවල් ගැන ගොඩක් සැිකිලිමත් වෙන්න ඉතින් අපිියං ඊළඟට අපේ මොකක්ද තියෙන ලිස්ටකේ තියන බෙහෙතමකක්ද කිය ලන්න. හරි අපේ ඊළඟට බෙහෙත් අපේ ලිස්ට එක තියන ඊළඟ බෙත් තමයි පොහොම කොල. ඉතින් කොහම කොල ගැන කතරොත්තෙ මේ කොහොම කොල අපි ගොඩක් කලාට බැක්ටරි ආසාධනවරට මාලුගේ පෙසක්තිී කරන පද්ධතිය දියුණු කරන්න දෙනා බැක්තිරී අසාධ වනට එරහිව. ඉතිං මේ කොහොම කොල පාවිච්ච රේද මේ කොහොම කොළෙහි යුෂය සාමානය කොහොම පො ග්‍රෑම් ම පාවිච්ච කැන කොමොල ග්‍රම් දහයක වගේ ඉතා කුඩා ප්‍රමාණයක් තමයි මාලු කෑම කිලෝයකට පාවිච්චි කරන්නේ එක මේේදෙවල් මේ පාවිච්චක මට වට ේර ඇතුවේක කොහමත් දැම මේ මාලු කෑමකට මිශ් කර මේ එක ඒ වගේ ඉස්සරහට සම්පුර් විඩියක කරන්න කහොද මාලුන්ගේ මාලු කෑම එකක් සකසගන්න දෙන්න කලින් මේගේ අබිහෙද්දානන කොහොමදදාාන්න කියෙනෙ ඒක පිෙනම දෙයක් ති මටඒක මෙතන කරල පෙන්න්න අමාරුයි විීඩිය එකක් දික්ෙන ගොඩ. ඉතින් එහින්ද ම ඒ එකක වෙනවා විඩියෝක කරගෙනන්න කොහොද මේ මාලු කෑම සසගන්න බිහිෙත් කලන් කරන්න ඉදවල් කරන්න කිය එක ඉතිං කොහොඹ කොල දෙන්න පුළුවන් වාලට බ්‍රෑම් දහයක් මාලු කෑම කිල එකම මේ මම දෙන ගන්නන් තම ම කියන්න වාට වැඩි කරලා එක මෙම කරගන්න පුොලම් ගොඩක් වැඩි කරන්න තෙබා ලගේ ට ලට ක්ස්පරන්ස ඇතෙක ලාහද මාල්ලුත්තෙක්ක වාලට පොසිටිව් වෙන්න මොනුවගේ විදිහයට මොනවගේ ප්‍රමාණයද වාලට පොසිටව ීට බැ කියන්නේ ඒදේවල් පොඩ්ඩක් කල්පනාවනිදල ඒදවල් කරගන්න මම කියන ප්‍රමාණයම ලාදාන අවර්ශෂනෑ ක්ස්පිරියන්සයක් ගන්න ඉන් වාල ලඟින්න මාලුවන්ට මොනවගේ විදිහයට දේක බලපෑමක් ඇතිකරේ මොනවගේ ප්‍රමාණයයක්ද දෙම්මට පස්සෙදි කියෙල ඒකෝවාල අරගෙන වාලයි විදිර කරගෙනන්න කල්පනාකාරිව මේ දේවල් කරන්නම හැම්විලේ මේක කියන්නේ මොකද පොඩ්ඩ කර හෙටම ට නොත්තේම ඉට පස්ස වාලක් වාල කියන්න ඕක හරින්න ඕක කරන්නප ඕකින් වැඩක් නෑ ඒ වගේ දේවල්තම සමාජයආයන්න ඉතින් එහෙම නොක නොක කියන්න තමයි මොකදේතවට හරියට කර මනුසේටත් කරන්න කැම තිනැත්වේ නම්කද දෙදත් බාාවවා ඒගේ දෙවල්ලට ඉතින් හින්ද හරියට දැනගෙන එක්ස්පරියන්සයක් කරගෙන හිමීට කරලා බලලා ඔයාල හොඳ ෆීඩ් බැක් කරගෙන අනිත්තයටත් කියල දෙන්න ඉතිං අපන් ඊළඟට අපේ ලස්ට එක මොකක් තියන බෙේතු කියලා බලන්න හරි අපේ ඊළඟට ළඟ තියෙන බෙහත්තමයි වැල්මි ඉතින් වැැල්මි ගත්තව මේ අවසද කඩවල්ල තියෙන එක සිංහල බේෙත් තියන කඩවල්ල අයුවෙේදි ෙත්වයෙන කඩවල්ල තිනව බැල්මි ඉතින් ඒ වැල්මි පෞඩ කරලා වැල්මිෂ නිකං ඒ හඳකොටස පෞඩ කරල කුඩ නැතැන් කහකුඩුවගේ තියෙනෙ ඒ කුඩුව අපට පුළුවන් මාලු කෑම එකත්ත එක් මිස්්ට කරලා දෙන්න සාමාන්‍යෙන් මාල්ු කෑම කිලවේකට ග්‍රෑම් පහක් වගේ ප්‍රමාණයක් තමා මමන මි මිශ්‍ර කරන්න ඉතින් ඔයාලාට පුළුවන් ොඩ ඩි දිට ම කලිකෝගේ වාලට මැක්්ෂන විදිහයට බලලා වාලට පොසිටව වෙන වෙන විදි බලලා වායාලට ඒ එක පාවිච්චි කරන්න පුුවන්වැල්මී ශාකය ඉතිං අපි ඊළඟට මොකද ලිස්ට තියෙන ඊළඟ බෙහෙත්ක කියල බලන්න හරි අපේ ඊළඟ ලිස්ට එක තින ඊළඟ බෙහෙත්තමයි මදුරු තලා ඉතිං මදුරු තලා ශාකය අපි පැතිවලන සාමාන්‍යෙන් තියෙනම කරුණායග ප්‍රදේශයේ වාලග පැතිවල කෝමත් දන්න නැත්තං ගොඩක් කෙලාට කියන්නේ මොනාද තු තුල්සිගහ කලගන් ඒ වගේ ඒඒ ගටත මුදුරු තලා හට තමයි තුල්සි පැලිගෙන ග කියන්නේ ඉති ඒ කොල අපිට පුළුවන් ඒ මින්ට් අපට ඒක කෑවත්තේම ගොඩක් කලාට මින්ට් රසක් තමයි එන්නේ ඉතිං අපිට පුළුවන් මේ කොලේ හොඳට බ්ලන්ඩ් කරලා ඒ යුෂා අරගෙන මාලු කෑමත්තිේක මිශ්්‍ර කරල මාලුන්ට ලබා දෙන්න මේක හොන්ද මාලුන්ට හොන්ද ඉමියනෝ ස්ටිමලන්ට එකක් ඉතිං ටවාලට පුළුවන් සාමානයෙන් මම දෙන ප්‍රමාණයනං මතුරු තරා ග්‍රෑම් දහයක් මාලු කෑ කිීලෝඒකට ගන මදරු තල ග්‍රෑම් දයක කොටල ගන්න යුෂය මාලු කෑම කිලෝ ඒකට තමමා ලබා දෙන්නේ ඉතිං වාලට පුළුවන් ඒක වෙනස් කරගෙන වාලට ගැලපෙන විදිහයට කරගන්න හරි අපින් ඊළඟට අපේ ලිස්ටගේ තියෙන අවෂදය මොකක්දදි කියල බලන්න. හරි අපේ අන්තිම බෙහෙත් එක වැැල් තිබ්බටු ඉතිං වැල්තිබ්බටු සාකයේ කොල අපිට පුළුවන් පාවිච්චි කරන්න මාලුන්ගේ කෑමත් එක් මිශ්්‍ර කරල දෙන්න පුළුවන් ඇත්තරම මේක නම් වැල්තිබුඩු ගහනම් කෝොලය හොඳ හොන්ඳට කුඩා කොටස්වලට ඇම්බරන්න අඹරල දෙන්නත් පොළුවන් මාලු කෑමත් එෙක් එක කොල සමගම ආහාරයට දෙන්න පොළුවන්. නමුත්ං කලින්කියෝවගේ මාංශ භක්ෂක සත්තුවන්ට මේ වගේ දේවල් දෙන්න එපා මොකොද යාලාට හැකියාවක් නෑ ශාකමයේ දේවල් අවශෝෂණය කරගන්නඉයාගේ ශරීයට ඇැප්සෝප කරගන්න හැකියාවක් නෑ ගොඩක් කලාට මාශ්‍ය භක්ෂක මාලුන්ට ඉතින් ඒ වගේ සත්තුවන්ට දෙනවානම් යුෂය පෙරලාරගෙන ඒ විුෂය මාලුකෑමත්යක මිශ්‍ර කරල ලබල් දෙන්න සාමාන්‍ය ශසාක භක්ෂක සහ සර්වභක්ෂක මාලුන්ට මේක කොලයත් දුන්නට ප්‍රශ්නය නෑ මොකද මේක ලොකු එහම ලොකු තන්තු ප්‍රමාණයක් නැ දැඩි තන්තරු්‍රමාණයක් තිය හිද වාට පුළුවන් මේ වැති බරුෂාකයේ කොල හොඳින් අම්බරලා රබා දෙන්න ඉතින් මමරන් සාමාන්‍ය ග්‍රෑම් විස්සක් වගේ පාච්චි කරනවා මාලු කෑම කිලවේ එකට ග්‍රෑම් විස්සක යුෂසාහ තන් ගෑම් කො ග්‍රෑම් විස්සක් හොඳින් හොඳට අම්බරල කුඩා කොටස් සොල්ට කෙඩෙන්න්න අම්බරලා ඒක කෙලෙම මාලු කෑමත්ක් මිශ්්‍ර කරල ලබා දෙනවා ඉතිං මේක තමා අන්තිම බෙහෙත්ක ඉතින් මම් බෙහෙත් ජාති ගොඩක් කීෝයාලට මංහිතනවා මේ වීඩුවකෝලට ගොඩක් ොකුදයක් ගෙනගන්නහම් අම්බෙන් ඇති කියලා ඉතිං ගොඩක් ඉන්ට්‍රස්ට ඇතිवाලට මේ විඩිය ගැනාාද ඉතිං ඔයාලාට යාලගේ අදහා ශෝධනා චෝදනා තියෙනවානම් මගේ විඩියෝක පල්හැඟ කමෙන්ට් කරන්න ඉතින් वाලා මේ වීඩ එකට කැමතිනං ලයික්් බට් එක ලික් කරන්න වාලා මේ වීඩ එකට කැමති නත් අල්ලයික් බට එක කලික් කරන්න ඒ වගේ මයාක් කැමතිනම් මගේ චැනල්ල ගත්තෙක් රැඳදිලෙඉන්න මගේ ීඩියෝ සොඳයි මගගේ ගොඩක් දෙවල ගෙන ගන්න පුලන් කලවාට හිෙනවානම් සබ්්‍රබ් කරන්න ම සපප්ල මගේ චැනල්ල ගත්තයෙක් ඇදිගටම ඉන්න ම ඉස්රට බලාපුරොත්තු වන සාමාන්‍යෙන් හැම සතියම ඉරිදට වීඩිය එක කරල වාලට දාන්න ඉතින් ඉතිං අදර මම සමුගන්නා මම ෆිෂ්විික් එක විරෝෂ ලංක